අපි හිතමු ඔබ බුලත් කොලේ දිහා බලලා හඳුන ගන්නකොට ඔබට බුලත් කොලේ කියන සංඥාවක් එනවා. ඒකේ පාට කොළ පාට කියලා සංඥාවක් එනවා. තව තව සංඥාවල කිකිවයි ඊ අපිට අදාළ නැහැ. එතකොට පින්වත්නි මේ මොනවා හරි බුලත් කොලේ දකිද්දී ඔබට එන සංඥාවල් ටික ඔබට සමහරවිට දැන් මම බුලත් කොලෙන් මෙහෙම එක එක විදිහට නවනවා කියලා කියනකොට සමහරවිට ඔබ බලන්නේ නැති ස්වාමීන් වහන්සේ බුලත් කොලෙන් හංසයෙක්ද නවන්නේ කියලා සමහරවිට ඔබට හිතෙන්නේ නැති. එක එක ඒවා ඔය මනසට එන සංඥානේ. හොඳයි, ඒ සංඥා ටික එන වෙලාවේ ඔබට වටාපත ගැන සංඥාවක් තිබ්බද? සිවුර ගැන සංඥාවක් තිබුණාද? මේ නිර්මාණල් මල්ටික් ගැන සංඥාවක් තිබුණාද? නැහැ. ඒ වෙලාවේ මනසේ ඒ කිසිදු සංඥාවක් නැහැ. අන්න බලන්න එතකොට මානසික සම්පූර්ණ ක්‍රියාකාරීත්වය ඔබට යම් වේදනාවක් වෙනවන විඳීමක් බුලත් කුලේ බුලත් කන්න කැමති කෙනාට බුලත් කුලේ දෙක ගමන් ඉන්නේ හරි සැප විඳීමක්. මිනිස්සයා ඒවට ඇබ්බැහි වෙලා බුලත් කන්න ආසින්ද. ඒකට සැප විඳීමක්. සමහරවිට බුලත් කුලේ දකිද්දී දුක් වේදනාවක් එනවා. එතකොට මේ එක එක වේදනාවල් ඔක්කොම ඇති වෙන්නේ අර විඥානේ බුලත් කුලේට හටගත්තම. බුලත් කුලේ රූපේ දැනගන්නකොට.